ඉංග්‍රීසි දැනට අපිට ගිහිල්ලා මේ යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ. නැවත වතාවක් ඉතාමත් සාර්ථක මෙහෙමකින් පස්සේ ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන එන ධීවර යාත්‍රාවක් ලංකාවේ දැන් කිලෝමීටර් වලින් නම් 450කට එහා පැත්තේ නෝටිකල් මයිල් 260කට විතර වගේ ඈතදී අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන පරීක්ෂා කරලා බලනකොට ඉතාමත් හොඳ තත්ත්වයේ හෙරොයින් කිලෝ 66ක් පමණ දළ වශයෙන් තියෙනවා කියලා පේනවා. දැන් මම හිතන්නේ මේ අපි ජූලි මාසෙන් පස්සේ ගත්ත පළවෙනි අත්අඩංගුවට ගැනීම. ඒකට හේතුවකුත් තියෙනවා. පහුගිය කාලේ ඉන්දියානු සාගරයේ, ඒ කියන්නේ මධ්‍යම ඉන්දියානු සාගරයේ මැද ප්‍රදේශයේ දැන් මේ එන බෝට්ටු මේවා අරගෙන එන්න ඕනේ වෙනත් යාත්‍රා වලින් අපේ මේ වැනි ජාවා ආරම්භවල යෙදෙන ධීවර යාත්‍රා වලට බාර දෙනකොට ඒ සාගරයේ තිබිච්ච තීව්‍රතාවය නිසා මේ යාත්‍රා වලට එන්න හම්බුන්නේ නැහැ. දැන් මේ එතනින් පස්සේ, ඒ කියන්නේ ජූලි මාසයෙන් පස්සේ ආයිත් දැන් ආරම්භ වීම තමයි මේ සනිටුහන් කරන්නේ. එතෙන්දී පළවෙනි අවස්ථාවකදීම අපිට නාවික හමුදාවට, ඒ වගේම අපිත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන බුද්ධි අංශ, රාජ්‍ය බුද්ධි අංශ, ඊට පස්සේ පොලිසිය, ඒ වගේම පොලිස් නාකොටික් බියුරෝ එක, මේ හැමෝගේම සහයෝගයක් ඇතුව ඒ ලද තොරතුරු ඒවා හරි සියාකාරව අපි මේ ගවේෂණයක මේ ඇනලයිස් කරලා ඉවර වෙලා නිසි දැනට අපිට ගිහිල්ලා මේ යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ. මම ඔහුගේ කාලේ මතක ඇති හෙරොයින් සුළු ප්‍රමාණයක් සහ ගොඩක් වෙලාවට අයිස් විශාල ප්‍රමාණයක් තමයි ආවේ. දැනට මං හිතන්නේ ස්ට්‍රීට් වැලිවෙක ඉතාමත් ඉහළ මට්ටමකට ගිහිලා තියෙනවා. හෙරොයින් වල අඩුතාවයක් තියෙනවා, මේ අවම තත්ත්වයක් තියෙනවා. ඒ නිසා වෙන්න ඇති මේ හෙරොයින් එවැනි හොඳ මට්ටමේ හෙරොයින් විශාල ප්‍රමාණයක් මේ ආකාරයෙන් ජාවාරම් කරන්න උත්සාහ ගත්තේ. කොහොම නමුත් මේ පෙන්වන්නේ අපේ ඉදිරියට තවත් අපි හමාගෙන ගිහිල්ලා දැන් මේ මූලික අවස්ථාවේදීම අපිට අත්අඩංගුවට ගැනීමට හැකි වුණා කියලා කියන්නේ මේ ජාවාරම් අර මුහුද තීරුව වුණාට පස්සේ නැවත ආරම්භ වෙනකොට ඉදිරියේදීත් අපි නාවික හමුදාව අනිකුත් අංශත් එක්ක පොලිස් නාකොටික් බියුරෝ එක මධ්‍යව්‍ය ආරංශය මේ වගේම වෘත්තිආංශ මේ හැමෝම එකට මෙහෙයුම් කරලා ඉවරලා මේක තව මේ විදියට අත්අඩංගුවට ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. අපි හැමදාම කියන්නේ අපි නාවික හමුදාව වශයෙන් මුහුදේ දින නාවික හමුදාව සහ වෙරළා ආරක්ෂක බලකාය වශයෙන් අපි උපරිම තත්ත්වයෙන් අපි මේවා වළක්වන්න කටයුතු කරනවා කියලා. අපි ලංකාවේ ඉඳන් ගත්තොත් එහෙම කොළඹ ඉඳලා බටහිර දිශාවට නෝටිකල් මයිල්ස් 240ක් කිලෝමීටර් වලින් ගත්තොත් එහෙම 450කට එහා පැත්තේ මේ ගැඹුරු මුහුදේ, ඒ කියන්නේ අපි මේ කියන්නේ මේ පැහැදිලිව මේ දේශීය දල චරිතීරයෙන් පිට මහා සාගරයේ අපි හයිසීස් හැටියට ගත්තාම මේක හයිසීස් වලට තමයි අයිති වෙන්නේ. ඉතින් මෙතනදී නීත්‍යානුකූල තත්ත්වය බැලුවොත් එහෙම එතන කිසිම ගැටලුවක් නැහැ. ඇත්තටම මේ ධීවර යාත්‍රා ශ්‍රී ලංකා ජදය යටතේ තියෙන මේ යාත්‍රා නාවික හමුදාවට, එහෙම නැත්නම් වෙරළ ආරක්ෂක බලකායට ජාත්‍යන්තර නීතිය ඇතුලේ අපේ රටේ නෞකාවක් ඕනේ මූදක ඕනේ තැනක පරීක්ෂා කරන්න පුළුවන්, නීති විරෝධී ක්‍රියාවක යෙදෙනවා නම් අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ නිසා ඒක ශ්‍රී ලාංකික යාත්‍රාවක්. ඒ නිසා එතන කිසිම ගැටලුවක් නැහැ. විවිධ අවස්ථාවන් වල අපිට මතක ඇති අපි විදේශීය යාත්‍රාම් පවා අත්අඩංගුවට අරගෙන තියෙනවා. එතෙන්දී ඒ නීතිය ඇතුලේ යම් යම් තත්ත්ව තියෙනවා අපිට අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ තත්ත්ව යටතේ තමයි අපි ඒ යාත්‍රා යෙවෙන අවස්ථාවල් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. නමුත්
විශේෂයෙන්ම ශ්‍රී ලාංකික යාත්‍රාවක් වුණාම අපිට නාවික හමුදාවට නැත්නම් වෙල්රාක්ෂ බලකායට මේ මුදේ කොතනද තියෙන්නේ කියන ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන්න පරීක්ෂා කරන්නත් පුළුවන්. ඒ වගේම මෙවැනි නීති විරෝධී කටයුත්තකදී අත්අඩංගුවට ගන්න පුළුවන් පැහැදිලිවම මේ අන්තර්ජාතික මුදු තීරේ එවැනි යාත්‍රාවක් තියෙනකොට.